වර්තමාන තත්ත්වය අනුව සපුගස් ස්කන්ධයේ තෙල් පිරිපහදුවට අවශ්‍ය බොර තෙල් 2022 ජූලි මාසය දක්වා සපයා ගැනීම පිණිස ඒ වන විට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. ඉන්පසු එළඹෙන කාල සීමාව සඳහා අවශ්‍ය බොර තෙල් සපයා ගැනීමට අදාළ කටයුතු සිදු කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් නොකඳ වූ යෝජනාවක් සයිප්‍රසේ ටෙරා නේවිස් ගෲප් විසින් ලබා දීලා තිබෙනවා. දින 180ක ණය පදනම යටතේ බොර තෙල් සැපීම සඳහා ඉදිරිපත් කර ඇති එම යෝජනාව අමාත්‍ය මණ්ඩලයේ විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවකට අගීමකට ලක්කොට මූලික වශයෙන් බොර තෙල් බැරල් 450,000ක තොගයක් සපයා ගැනීමට නිර්දේශ කොට තිබෙනවා. මන්නාරම් ද්‍රෝණියේ ස්වභාවික ගෑස් නිධියක් සහ ඛනිජ තෙල් තියෙනවා. මේ පිළිබඳව රජයේ අවධානය යොමු කරලා මේ රජය තුල සාකච්ඡාවක් ඇති වෙලා තියෙනවද? මේ සඳහා විශාල ආයෝජනයක් දැරිය යුතුයි. ඒ ආයෝජනය කරන්නට කැමැති වෙන සමාගම් ඉදිරිපත් වෙන්නත් දැන් ලැහැස් වෙලා ඉන්න බව තමයි උදේගමන් පෙළමතුමා ඇතුළු අධිකාරිය ප්‍රකාශ කරන්නේ. පෞද්ගලික බලහාරයේ සිට ලබා ගැනීම සඳහා වූ යෝජනාව කැබිනට් මණ්ඩලය තුල ගාමිණී ලොකු ගැමතුමා මම කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කරනවා කියලා කිව්වා. ඒ සම්බන්ධයෙන් අනුමැතිය ඊයේ ලැබුණාද? මොකද ඒ යෝජනාව ඉදිරිපත් වුණාද මතුමා? හදිසි අවශ්‍යතාවයන් වෙනුවෙන් විදුලි මිලදී ගැනීමක් කරන්න සිදු වුණහොත් ඒක සිදු කිරීම සඳහා ප්‍රතිපත්තිමය එකඟතාවය ලැබිලා තිබෙනවා. හැබැයි සඳහන් වෙලා තිබිච්ච විදියට අදාළ පෞද්ගලික විදුලි බලාගාරවලින් ලබා දීලා තිබෙන කොන්දේසියක් තමයි වසර 3කට අඛණ්ඩව විදුලිය ලබා ගැනීම සඳහා එකඟ විය යුතුයි කියන කාරණය. ඒකට රාජ්‍ය එකඟ නැහැ. අතකර ජනාධිපතිතුමා සඳහන් කරේ ඉතාම පැහැදිලිවම ඒ වෙනුවෙන් අවශ්‍ය කාල සීමාවලදී පමණක් විදුලිය අවශ්‍ය වුණොත් මිලදී ගැනීම සඳහා එකඟතාවයට පැමිණෙන්නට නැවත සාකච්ඡා කරන්න කියලා විදුලි බලැමතුමාට ලබා දුන්නා. පෞද්ගලික අංශයට කොහොමද ඉන්ධන මිලදී ගන්න අවශ්‍ය ඩොලර් ප්‍රමාණය කොහෙන්ද කොහොමද එන්නේ? මාර්තු මාසයේ අවසන් වන විට තවත් මාසයක කහමාරක කාලකින් නියං කාලගුණික තත්ත්වය අඛණ්ඩව පැවතුණු හොත් ශ්‍රී ලංකා විදුලි බලාගාරවල ධාරිතාවේ මදි වෙන නිසා අමතර සැපයුමක් සිදු කිරීමට සිදු වෙයි. ඒකට පූර්වගාමී කාර්යය මා සඳහන් කළා. අමතර විදුලි බල සැපයුමක් රටේ ජාතික පත්‍රයට එකතු වෙලා නැහැ පසුගිය වසර 7ක කාලය තුළ. හැබැයි වාර්ෂිකව ශ්‍රී ලංකාවේ ඉන්ධන පාරිභෝජනයේ විදුලි බල ඉල්ලුම 10%කින් පමණ ඉහළ යනවා. එතකොට මේ අන්තර්කාල සීමාව තුළ කිසියම් විදුලිය මිලදී ගැනීමක් සිදු කරන්න සිදු වුණොත් ඒක කරන්න වෙනවා. ඒක රට වෙනුවෙන් කරන්නේ. විදුලිය ජනනය කිරීමට ඩීසල් මිලදී ගැනීම ඇත්තම ගැටලුවක්. හැබැයි යම්කිසි ඩොලර් අර්බුදයක් නිසා ඩීසල් ගෙන්වන්නට හැකි වුණොත් ඒක පෞද්ගලික බලාගාරවලටත් බලපානවා. ඒ වගේම රජයේ බලාගාරවලටත් බලපානවා. ඒ නිසා ඒක ඉදිරියේදී අපි ආර්ථිකය කළමනාකරණය කරගෙන ඩොලර් සංචිත ගොඩනගා ගැනීමත් එක්ක මතුවෙන කාරණයක්. ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ හරහා ලැබෙන මුදල් ඔවුන්ගෙන් ඩොලර් බිලියන 500ක අදාළ ණයවර ලබා ගැනීමට දැන්ටමත් එකඟතාවයේ පළ වෙලා අනුමැතිය ලබා දීලා තිබෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.